විසිඑක්වෙනිදාට මරණ දඬුවමට නියමිත සිටි නියම සිටින සුනිල් රත්නායක රණවිරුවානන්ගේ උපන්දිනයේදී තිබුණා. අපි රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජනය කරමින් අපට යන්න ඉඩ ලැබුණේ භික්ෂුන් වහන්සේලා තුන් නමකට හිරගෙදරට ගිහිල්ලා පිරිත් කියලා ආශිර්වාද කළා හිත හැදුවා. අපිට බල කරනවා ගෝඨාභය මහත්තයා මේ වැඩේ කරන්න කියලා කියන්න. එහෙම කිව්වා කියලා කියන්න කියලා අපිට බල කරනවා. නමුත් අපට කිව්වෙන දෙයක් අපි කොහොමද කියන්නේ කියලා අපෙන් අහන්නේ. කිව්වනම් අපි කියනවා. ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් හැටියට ඉඳගෙන මේ වැඩේ කරන්න, ඒ කියන්නේ ප්‍රදීප් එක්නලිගොඩ අතුරුදහන් කරන්න හෝ ඝාතනය කරන්න හැටි කියලා කිව්වනම් අපි ඒක කියනවා. මොකද අපේ රාජකාරිය ඉහලින් ලැබෙන අන පිළිපැදී මහා යනු ක්‍රියා කිරීම. නමුත් එහෙම නොකිව් එකක් අපි කොහොමද කියන්නේ? එහෙම කිව්වා කියලා කිව්වනම් මෙලහටත් ඒගොල්ලෝ නිදහස්. මේ විදියට තමයි මේ බුද්ධයාස නිලධාරීන් හිරේ දාගෙන ඉන්නේ. අනිත් එක මහේස්ත්‍රාත්තුමා අපවා කියනවා මැරුවා කියලා හෝ මැරුණා කියලා හෝ කිසිදු සාක්ෂියක් නැහැ. එක්නැණිගොඩ මැරුවා කියලා හෝ මැරුණා කියලා. එහෙම සාක්ෂියක් නැතුව තියෙද්දී රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න බැහැ. නමුත් ඔය රනිල් අගමැතිගේ ඒකට කියන වචනේ මම මේ වෙලාවේ කියන්නේ මාධ්‍යයට නියෝග ක්‍රියාත්මක කරන මේ ශානි අවේශකර කියන පොලිස් කාර්යය. ඇතුළුව ඒ දේශපාලනයට ලක්වෙච්ච දේශපාලනීකරණය කරන පොලිස් කාර්යයන් එකතු වෙලා තමයි මේ අය නිදහස් නොකර අනිත් එකන තමයි මේ රජය වෙනුවෙන් පෙනී සිටින දිලීප පීරිස් කියන මේ නීතිඥයා. නීතිඥයක් කියනකටත් නීතිඥ වෘත්තියට අවමං. ඉතින් මේ දෙදෙනා මූලිකව රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතා මත, යහපාලන ආණ්ඩුවේ අවශ්‍යතා මත, ඒ යහපාලන ආණ්ඩුවට බටහිරින් ලැබෙන උපදෙස් මත, විශේෂයෙන් ජිනීවා සමුළු යෝජනා ඉදිරිපත් කරපු එංගලන්තය ඇතුළු ඒ බටහිර රටවල්වල අවශ්‍යතා මත තමයි මේ රණවිරුවන්ට දඩුවම් දෙන්නේ. යුරෝපීය ජනයා අද මරණ බියෙන් තැති ගැනිලා මරබයෙන් කල් ගෙවන්න අද මහත් මුළු මහත් යුරෝපයේටම සිදු වෙලා තිබෙනවා. නමුත් ඔබ දන්නවා යුරෝපයේ අද බෝම්බ පිපිරීමෙන් යුරෝපයට මරණ බය දැනෙන වෙලාවක ශ්‍රී ලංකාවේ අපිට අද මරණ බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. අද ශ්‍රී ලාංකීය ජනයා කෑවත් නොකෑවත් ඇන්දත් නැන්දත් දරුවන්ට හොඳ ඉස්කෝල තිබුණත් නැතත් උපාධිධාරීන්ට හොඳ රැකියාව තිබුණත් නැතත් මොන ගැටලුව තිබුණත් නැතත් අද ශ්‍රී ලාංකීය ජනයා මරණ බයක් නැතුව ජීවත් වෙනවා. දැන් ඒ අපිව මරබයෙන් බේරගත්ත රණවිරුවන්ට මොකද වෙන්නේ? අපිට මරබයේ ආතතියෙන් අපිව ගලවගත්තු රණවිරුවන්ට මොකද වෙන්නේ? අන්න මැගසින් බන්ධනාගාරයේ යුද හමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන් 9 දෙනෙක් සිරගත කළ අදට දින 210ක් සම්පූර්ණ වෙනවා. අදට දින 210ක් සම්පූර්ණ වෙනවා. කිසිදු සාක්කියක් නැතුව තමයි අද මේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඕනෑකමට, ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයත් ඉන්දියානු බලවතුන්ගේ ඕනෑවට, දෙමළ ඩයස්පෝරාවේ ඕනෑවට, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ඕනෑවට වික්‍රමසිංහ සිරිසේන ආණ්ඩුව අද මේ රණවිරුවන්ව සිරගත කොට තබාගෙන තියෙනවා. සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර උන්නැහැට ආරංචි මේක මේ රණවිරුවන් හිරකරන්න උන්නැහැට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහළ පුටුවක් දැනටමත් ලබා දෙනවා කියලා එකඟතාවයක් තිබෙනවා. උන්නැහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහළ පුටුව අත්පත් කරගෙන තමයි මේ රණවිරුවන්ව හිර කළා තියෙන්නේ ශානි අබේසේකර. අනිත් පැත්තෙන් දිලීප පීරිස් උන්නැහට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවක් ලබා දීමට පොරොන්දුවක් වෙලා තියෙනවා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුව. දිලීප පීරිස් නීති පොතේ කොහෙවත් නැති නීති හැටියට අවනීතිය හුවා දක්වලා නඩුකාර තුමාලව බිය ගන්න බොහෝ තර්ක ඉදිරිපත් කරලා අද මේ රණවිරුව 9 දෙනාව සිරගත කරලා තියාගන්න කටයුතු කරන කර්නල් ශම්මි කුමාරරත්න මේ වෙලාවේ ඉන්නේ කොළඹ ජාතික රෝහලේ 41 වෙනි වාට්ටුවේ. ඔහුගේ ලේවල සීනි ප්‍රමාණය
පනහට හතලිහට බැහැලා ඔහු රක්ෂිත බන්ධනාගාර වැලිකඩ රක්ෂිත බන්ධනාගාර රෝහලේ ගිය සතියේ සිහිසන් නැතුව වැදගෙන වැටුණා මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද දැන් අත ළඟ තියාගෙන අපි මේ තමුන්නාන්සලා හමු වෙන අපි අහනවා මේ රණවිරුවන්ට දරුවොත් එක්ක කිරිබත් කෑල්ලක් කන්න ඉඩ දෙනවද නැද්ද මේ රණවිරුවන්ට ශම් කර්නල් ශම්මි කුමාරරත්න ප්‍රමුඛ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන්ට ඒ වගේම සුනිල් රත්නායකටත් අහිංසක දරු පැටවුවේ අවුරුදු 30ක් මේ අය දරුවොත් එක්ක අවුරුද්දට කිරිබත් කෑල්ලක් කෑවේ නැහැ මේගොල්ලෝ කොහේ ඉන්නවද කියලා තමන්ගේ බිරින්දෑවරු දැනගෙන හිටියේ නැහැ තමන්ගේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නැහැ තමන්ගේ දරුවෝ දැනගෙන හිටියේ නැහැ තමන්ගේ නෑසිය හිතමිතුරු දැනගෙන හිටියේ නැහැ දැන් කොටියක් හම්මුතු කළාට පස්සෙත් නාවික සහ යුද නිලධාරින්ගේ දරුවොත් එක්ක අප්‍රේල් 17 වෙනිදාට 14 වෙනිදාට කිරිබත් කෑල්ලක් කන්න ඉඩ දෙන්න තරම් ওই මෛත්‍රී පාලනයට පුළුවන් වෙන්නේ නැද්ද කියලා අපි අහනවා ඒ නිසා අපි ඉල්ලනවා කරුණා කළා මේ රණවිරුවන් මේ බුද්ධ්‍යංශ රණවිරුවන්ට දරුවොත් එක්ක කිරිබත් කෑල්ලක් කන්න ඉඩ දෙන්න ඔවුන්ට ඇප දෙන්න ඇප දීලා ඔවුන් තවමත් හමුදා සේවයේ ඉන්න අය ඔවුන්ට ඇප දීලා ඔවුන් පිළිබඳ අධිකරණ කටයුතු ඉතුරු පරීක්ෂණ ඉස්සරහට ගෙනියනවා නම් ගෙනියන්න වරදක් කළා තිබෙනවා නම් ඔවුන්ට දඬුවම් කරන්න ඒ නිසා මේ 29 වෙනිදාට ඔවුන්ට ඇප දෙන්න කියන ඉල්ලීම අපි තා ඕනෑකමින් කරනවා එසේ නොකළොත් රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ විදියට මේ රණවිරුවන් රණවිරුවන්ට ඇප ලබා ගැනීම සඳහා මේ අභූත චෝදනා නගලා සිත් පිට නැති විදියට මේ යහපාලකව හිර කළ තිබෙන මේ රණවිරුවන් නිදහස් කර ගැනීම සඳහා බරපතල ක්‍රියාමාර්ග ගණනාවකට අවතීර්ණ වීමට රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සූදානම් වෙනවා සංවිධානය වෙනවා කියලා මේ වෙලාවේ අපි ඔබට දැනුම් දෙනවා